ආයුබෝවන්. යාල් ටීවී දිවස්ස තුළින් අද අපි ඔබට ගෙනෙන්නේ 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා 16:38 රාහු මීන රාශි ගත වීමේ පලාපල විස්තරය, එත් එක්කම කේතු කන්‍යා රාශි ගත වීමේ ස්වභාවයත් එක්ක මේ තත්ත්වය කොහොමද බලපාන්නේ කියන කාරණාව ඔබට පැහැදිලි කර දෙන්නටයි. ඔබ නිරන්තරයෙන්ම ප්‍රිය මනාපව ඇසුරු කරන මේ YouTube නාලිකාව, ඒත් එක්කම යාල් ටීවී කේබල් නාලිකාව නිරන්තරයෙන් ඒ නැරඹුම් වාර ගණන් අපි නිරීක්ෂණය කරනවා. ඉතින් ඒ සඳහා අපි ඔබට විශේෂිත ස්තුතියක් මේ අවස්ථාවේදී පිරිනමන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඔබට ඉතාමත්ම ස්තුතියි. ඒ විදිහට අපිව නරඹලා අපිට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්නට ඕනි, ඔබට පවතිනවා නම් යම් කිසි විදිහකින් නිවාසයේ තියෙන දෝෂ තත්ත්වය බලා ගන්න දේවල්, ඒත් එක්කම කේන්දරයක් හදා ගන්න, කේන්දරයක් බලා ගන්න තියෙන අවශ්‍යතාවය, නැකතක් හදා ගන්න, ඒ වගේ අවශ්‍යතාවයන්, ජ්‍යොතිෂය ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවයන්, වාස්තු විද්‍යාව ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවයන්, එහෙම නැත්නම් මනෝ උපදේශනය ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවය, ඒ වගේ ඔබට තියෙන අවශ්‍යතාවය ඔබට පුළුවන් තිරේ දිස්සෙන අංකයට කතා බහ කරන්න, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න මට මෙන්න මේ දේ කරගන්නට ඕනි කියලා. එතකොට ඔබට ගෙදරින්දම ඒ කටයුතු බොහොම පහසුවෙන්ම කර කියා ගන්නට අපි ඔන්න සියලු පහසුකම් ඔබට සලසලා තියෙනවා කියන කාරණය බොහොම සතුටින් යුතුව මතක් කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ සමගම ඔබට කියන්නට ඕනි මේ ග්‍රහයන්ගේ ස්වභාවයන්ගේ වෙනස් වීම මේ විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් බලපානවා තමන්ගේ ජන්ම පත්‍ර අනුව. ඉතින් ඒ නිසා මේ තියෙන තත්ත්වයනුත් මේ ඔබ විශේෂයෙන් අවබෝධ කරගන්නට ඕනේ. ඔබගේ ජන්ම පත්‍රයට බලපාන පලාපල විස්තරය යම් යම් සංශෝධනයන් ලක් වෙන්නට පුළුවන්. ඔබගේ තියෙන ප්‍රබල ග්‍රහයන් සිටින්නට පුළුවන්, විවිධ සංයෝග තත්ත්වයන් වල ඔබගේ ඒ ප්‍රබලතාවය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ අශුභ තැන් ඔබගේ ජන්ම පත්‍රයේ බොහොම ශුභ තැන් බවට පත් වෙලා තියෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැනත් ඔන්න විශේෂිත අවධානය යොමු කළොත් ඔබගේ ජන්ම පත්‍රය තියෙන විස්තර ටික අපිට එවලා ඔබට ඒව පරීක්ෂා කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි කතා බහ කරමු මේ රාහුගේ දශා කාල, එහෙම නැත්නම් අතුරු දශා කාල, විදසා කාල, කේතුගේ දශා කාල, අතුරු දශා කාල, විදසා කාල, මෙන්න මේ වගේ කාල සීමා ගෙවන කට්ටිය ඉන්නවනේ. අන්න ඒ ඔබට තියෙන බලපෑම මේකේ තරමක් වැඩි වුණත් එවැනි කාල සීමාවන් නොගෙවෙන පිරිසක් ඉන්නවා නම් ඕන්ට තියෙන බලපෑමත් මේ ග්‍රහයක් මාරු වුණාට තියෙන බලපෑම ඉතාමත්ම අවමයි. ඉතින් ඒ ගැනත් ඔබ විශේෂයෙන් පුළුල්ව දැනගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් මේ පලාපල විස්තර කතන සිදු කරද්දී. ඒත් සමගම ඔබට විවිධ මාධ්‍ය ආයතනවල, YouTube නාලිකාවල, සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයෙන් අර පලාපල විස්තරය එක වරම සියලු පලාපල විස්තරය සම්පූර්ණයෙන් විස්තරය දැන කියා ගන්නට හැකියාව තියෙන ස්ථාන තියෙනවා. නමුත් ඒ තුළ මේ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහය මොකක්ද කියන කාරණය නැහැ බොහෝ විට. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන්න, ඊට පස්සේ ඔබ ඒ තුළින් තව වෙනත් කටයුත්තක් කරගන්නට යන අවස්ථාවේදී ඒ ජ්‍යොතිර්වේදියාගේ තියෙන දැනුම මත ඒ කටයුත්ත පදනම් වෙන නිසා ඇතැම් විට ඔබගේ කරන කටයුත්ත වඩා හොඳ ගුණාත්මක ජ්‍යොතිෂ දැනුමකින් සම්පූර්ණව ඒ කටයුතු කරනවාද කියන ගැටලුවක් පැන නගිනවා. ඒ පලාපල විස්තරය තුළදීම ඒ විස්තර කරන ජ්‍යොතිෂ්‍යමය කරුණුවල අඩංගුතාවයක් නොමැති පුද්ගලයන්ට ඔබ යොමුවීම තුළ තියෙන නිසා ඒවා ගැනත් ඔබ යම් කටයුත්තක් කරද්දී අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. අපි බලමු මේ තත්කාලයේ තියෙන තත්ත්වය කොහොමද කියලා, මේ දවසේ මේ කාල සීමාවට තියෙන තත්කාලය කොහොමද කියලා. මෙහිදී පෙන්නනවා මේ 22 වෙනි දර්කානාධිපති කියන තත්ත්වයේ ග්‍රහයක් විදිහට බුධ පෙන්වීම කරනවා. 64 නවංශාධිපති කියන ග්‍රහය විදිහට පෙන්වීම කරන්නේ සිකුරු. මාරක ග්‍රහය විදිහට පෙන්වීම කරනවා බුධ. බාධක ග්‍රහය විදිහට පෙන්වීම කරන්නේ බුධ. එතකොට මේ අවස්ථාවේදී ඔන්න ප්‍රබල තත්ත්වයක් තියෙනවා චන්ද්‍රයාගේ. චන්ද්‍රයා ඉන්නේ බොහොම බලවන්ත මූල ත්‍රිකෝණ කියන බලයෙන්. ශනිත් ඉන්නේ මූල ත්‍රිකෝණ කියන බලයෙන්.
ඉතින් ඒ නිසා ඔබට ඉතාමත්ම යහපත් ඵල උදා කරන තත්ත්වයක් මේ තුළ පවතිනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම බුත ග්‍රහය ඒත් එක්කම ගුරු ග්‍රහය මිත්‍රව ඉන්නේ. ඉතින් මේ මිත්‍රව ඉඳීම තුළ ඔන්න ඔබට ඉතාමත්ම ශුභදායි ඵලයන්ට දායක වීමේ ස්වභාවයක් ඒ ග්‍රහයන්ගේ ප්‍රබලතාවය තුළම පවතිනවා. එතකොට මේ අපි බැලුවොත් එහෙම උදාහරණ විදිහට මේ යුරේනස් ග්‍රහය මේෂයේ කැති නැකතේ පළමුවෙන පාදයේ රවි අධිපති වෙලා චන්ද්‍රයා උපාධිපති වෙලා තමයි ඔන්න ඉන්නේ. එතකොට නෙප්චූන් ග්‍රහය මීනේ පොහුපුටුම නැකතේ හතරවෙනි පාදයේ ගුරු අධිපති වෙලා කුජ උපාධිපති වෙලා ඉන්නේ. එතකොට රාහුගේ වෙනස් වීමේ ස්වභාවය බැලුවොත් මේෂයේ ඉඳලා මීනේට එනවා, සතුරුවේ ඉඳලා මුට අවස්ථාවට පත් වෙනවා, අස්සිද නැකතේ පළමු පාදයේ ඉඳලා රේවතී නැකතේ හතරවෙනි පාදයට එනවා, උපවේශන අවස්ථාවේ ඉඳලා ගමන අවස්ථාවට එනවා, කේතු අධිපති වෙලා ඊට පස්සේ අධිපති වෙන්නේ බුධ, කේතු උපාධිපති වෙලා ඊට පස්සේ තත්වයේදී බුධ තමයි උපාධිපති වෙන්නේ. ඊට පස්සේ අපි කේතුගේ වෙනස් වීම බැලුවොත් එහෙම තුලාවේ ඉඳලා කන්‍යාවට එනවා, සතුරුවේ ඉඳන් මුට තත්වයට පත් වෙනවා, සිත නැකතේ තුන්වෙනි පාදයෙන් ඉඳලා සිත නැකතේ දෙවෙනි පාදයට එනවා, නිද්‍රා අවස්ථාවේ සිට ගමන අවස්ථාවට එනවා, කුජ අධිපති වෙලා ඉන්නේ නැවත කුජ අධිපති වෙනවා, උපාධිපති බුද්ධ වෙන්නේ නැවත උපාධිපති බුද්ධ බවට පත් වෙන. ඉතින් මේ ආකාරයට තමයි තත්ත්වය පවතින. ඉතින් අපි බලමු ඔබේ ලග්නයට කොහොමද මේ තත්ත්වයන් බලපාන්නේ කියලා. ඉතින් ඔබගේ ජන්මපත්‍රයේ තියෙන විස්තර ටික අපිට අනිවාර්යයෙන්ම WhatsApp කරන්න. එතකොට අපිට ඒ පරීක්ෂා කරලා දෙන්නට හැකියාව තියෙනවා. බලමු ලග්නයේ තත්ත්වය දැන්. මේෂ ලග්නය අපි බලමු. මේෂ ලග්නයේ විවාහ අපේක්ෂිතයන්ට මොන වගේ ඵලාඵලයක්ද පවතින්නේ කියන කාරණාව. ඥාති උදව් උපකාර විවාහ අරමුණු වෙනුවෙන් ලැබෙන කාලයක් බවටයි ඔන්න ඔබට පෙන්නුම් කරන්නේ. විවාහය සම්බන්ධ බලාපොරොත්තු මුදුන්පත් වන කාලයක්. රැකී රක්ෂා ගැන දැන් බලමු. ඥාති අයහපත් බලපෑමක් රැකියාවට ඇති කරනවා. ආයතන ප්‍රධානීන් ඉක්මවා කටයුතු කරන්නට යන එකෙන් රැකියා අපහසුතාවයේ යෙදෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. අලසකම ගෘහ ජීවිතයේ කටයුතු වලදී ඉස්මතු කෙරෙන කාලයක් බවට ඔන්න ඔබට පත් වෙනවා. මූල්‍යමය උපකාර බාහිර පාර්ශ්වයන්ගෙන් නිවසට ලැබෙනවා. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. අධ්‍යාපනය තරඟයේ හේතුවෙන් අතපසු වීම ඉස්මතු වෙනවා. මාර්ගගත අධ්‍යාපන අවස්ථාවන් ඔන්න බහුලව යෙදෙන තත්ත්වයකයි පවතින්නේ. ධනය සම්බන්ධවයි දැන් අවධානය. නව ආදායම් ඉපයීම් ක්‍රම නිර්මාණය කරගන්නා වූ කාලයක් බවට ඔන්න ඔබට පෙන්නුම් කරනවා. පියාගේ පාර්ශ්ව ඥාතියෙකුගේ ධනයෙන් උපකාර ලැබීමක් ඇති වාසනාවන්ත කාලයක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට අපි බලමු මොන වගේ තත්ත්වයක්ද කියලා. විවාහ අපේක්ෂිත පාර්ශ්වවල අඩුපාඩු ඥාතීන් දක්වන කාලයක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. මංගල යෝග ක්‍රියාකාරී කාලයක් විදිහට කියන්නට ඕනි. රැකී රක්ෂා ගැනයි දැන් අවධානය. විදේශ රැකියා අපේක්ෂා ඉටුවීම් බලය සහිත කාලයක් බවටයි ඔබට පෙන්නුම් කරන්නේ. මිතුරන් මගින් නව රැකියාවකට යාමේ බලය ඔන්න ඔබට ඇති කරනවා. ගෘහ ජීවිතය ගැන දැන් අවධානය. පවුලේ අයගේ හිත් රිදුම් හා අමනාපකම් නම් ඇති වෙනවා. ඥාති ලැබීම් පවුලට හිමිවන කාල සීමාවක්. අධ්‍යාපනය ගැන දැන් අපි අවධානය. උසස් අධ්‍යාපන කටයුතු වලට විෂයන් තෝරා ගැනීමේදී කලකිරීම ඉස්මතු වෙන තත්ත්වයකුයි තියෙන්නේ. ධාරණ ශක්තිය මතක ශක්තිය ඔන්න ඔබේ වැඩි වෙනවා. ධනය සම්බන්ධවයි දැන් අවධානය. ආධාර පරිත්‍යාග ආශ්‍රිතව ධනය අත ගැවසෙන කාලයක් විදිහටයි ඔබට පෙන්වුම් කරන්නේ. ආයෝජන ලාභ හොඳින් ලැබෙන වාසනාවන්ත කාලයක් තමයි ඔන්න ඔබට පවතින්නේ. මිතුන ලග්නය. ඔන්න මිතුන ලග්නය හිමි විවාහ අපේක්ෂිතයන් ගැන අපි මුලින්ම බලමු. සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමේ පීඩා තත්ත්වයන් විවාහ අපේක්ෂිතයන්ට ඇති කරන නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. විවාහ සහකරුවන් රාශියකින් යෝජනා හිමිවන කාලයක් විදිහටයි පෙන්වන්නේ. රැකී රක්ෂා ගැනයි දැන් අවධානය. සන්නිවේදන ශේෂ්ත්‍රයේ රැකියාවල නියුතු අයට තුවාල වීම රෝගී තත්ත්වයන් ඇති කරන බලයක් පවතිනවා. අපේක්ෂිත උසස් වීම හා ස්ථාන මාරු ඉටු වෙන තත්ත්වය ඔන්න ඔබට තියෙන්නේ. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. පවුලේ අය එකිනෙකාගේ දියුණුවට කැපකිරීම ඉටු කරන කාලයක් විදිහට පෙන්වුම් කරනවා. පියාගේ පාර්ශවයේ අයගෙන් පවුලට ලැබීම ඇති වෙන කාලයක් විදිහටයි පෙන්වන්නේ.
අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා බාධා ඇතිවන තත්ත්වයක් නිසා ජන්ම පත්‍ර අනුව ප්‍රතිකර්ම කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. උසස් අධ්‍යාපනයේ සාර්ථක ඵල විභාග ජය ලැබෙන කාලයක් විදිහටයි ඔබට පෙන්වන්නේ. ධනය සම්බන්ධවයි දැන් අපි අවධානය යොමු කරන්නේ. ණය ලැබීම ඇති වෙලා ආදායම් මාර්ග සරු වෙන කාලයක් විදිහට ඔන්න ඔබට පෙන්වුම් කරනවා. වියදම් කිරීමට ඇති හැකියාව ඉහළ යන තත්ත්වයකයි පවතින්නේ. කටක ලග්න. ඉතින් කටක ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් ගැනයි මුලින්ම මේ අවධානය යොමු කරන්නේ. විවාහ අපේක්ෂා ඉටුවන කාලයේ බවට ඔන්න ඔබට පත් වෙනවා. ඥාතීන්ගේ අපවාදවලට විවාහ අපේක්ෂිතයන් ලක් වෙන තත්ත්වයකයි තියෙන්නේ. රැකී රක්ෂා ගැන බැලුවොත් රැකියා ස්ථාන ස්ථාන මාරු සිදුවීම් සඳහා බලය ඇතිවීමක් පවතිනවා. රැකියා ස්ථානයේ දුක් ගැනවිලි බොහෝමයක් ඔබට කියන කාලයක් බවටයි පත් වෙන්නේ. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. වෙනත් පුද්ගල බලපෑම් පවුලේ අයට ඇතිවන කාලයක් විදිහටයි ඔන්න පෙන්වන්නේ. ගෘහයේ වාස්තු නිවැරදි නොකිරීමේ ඵලයන් ඉස්මතු වෙන කාලයක් විදිහට දක්වන්නට පුළුවන්. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. අයහපත් වාස්තු ක්‍රියාකාරී බව අධ්‍යාපන බාධා ඇති කරන තත්ත්වයක් ඔන්න තියෙනවා. ධාරණ ශක්තියේ දුර්වලතාවයන් ඔබේ ඉස්මතු වෙන තත්ත්වයක් නම් තියෙනවා. ධනය සම්බන්ධයෙන්ුයි දැන් අවධානය. ආයෝජන ප්‍රතිලාභ ධනය ලෙස හිමිවන කාලයක් විදිහට ඔබට කියන්නටම ඕනි. මානසික වශයෙන් ධනය සම්බන්ධව යහපත් ආකල්ප සංවර්ධනයේ කාල සීමාවක් විදිහටයි ඔබට ඔන්න පෙන්නුම් කරන්නේ. දැන් අපි කතා බහ කරන්නේ සිංහ ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් ගැනයි. ඔන්න කියන්නට තියෙන මංගල යෝග ක්‍රියාකාරී කාලයකයි ඔබට තියෙන්නේ. විවාහ අපේක්ෂිතයන් හදිසි රෝගාබාධ වලින් ප්‍රවේශම් විය යුතු තත්ත්වයක් නම් තියෙනවා. රැකී රක්ෂා ගැන අවධානය යොමු කළොත් රැකියාවේ ආතතිමේ තත්ත්වයන්ගෙන් පීඩාකාරී තත්ත්වයන් ඔබට ඇති වෙනවා. රැකියාවට යනකොට එනකොට ඔන්න හදිසි අනතුරක් ඇතිවීමේ අවධානමකුත් තියෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. අසහනකාරී මානසිකත්වයේ හේතුවෙන් වාද විවාද මත ගැටීම් ආදී ඇතිවන තත්ත්වයක ඔන්න තියෙන්නේ. මිතුරු ඇසුර වැඩියෙන් ලැබෙන කාලයක් විදිහට ඔබට පෙන්වුම් කරනවා. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. උසස් අධ්‍යාපනයේ නිරත පිරිස් අයට ඔන්න බෝ නොවන රෝග පීඩාවන් මූලිකව ඉස්මතු කරන තත්ත්වයකයි පවතින්නේ. ඥාතීන්ගේ අධ්‍යාපන උපකාර ලබන කාල සීමාවක් විදිහට ඔබට කියන්නට ඕනි. ධනය සම්බන්ධයෙන් අපි බැලුවොත් එහෙම වියදම් පාර්ශවයේ කලමනා කරන කාලයක් නිසා ආදායම් ඉතිරිවන කාලයක් විදිහට ඔබට පෙන්වුම් කරනවා. මුදල් ආයෝජන අවස්ථාවන් හිමි වාසනාව සහිත කාලයක් බවට කියන්නට ඕනි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් ගැන අපි මුලින්ම බලමු. විවාහ ගැලපුම් දෝෂ හා විවාහ නැකත් දෝෂ ක්‍රියාකාරී වන කාලයක් විදිහට පෙන්වුම් කරනවා. විසි පොළොන්නම් ගැලපුණ අය හමු වුණත් ඔවුන්ගේ විවාහ දෝෂ පිළිබඳව අවධානය ඔබෙන් ගිලිහෙන තත්ත්වයක් නම් තියෙනවා. රැකී රක්ෂා ගැන බැලුවොත් නව රැකියාවකට යන එක පිළිබඳව ඔන්න බලාපොරොත්තු එහෙම ඉටුවන කාලයක් විදිහට පෙන්වන්නේ. ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් රැකියා කිහිපයක නිරත වෙන කාලයක් ඉදිරිය කියන්නට ඕනි. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් අමනාප ඥාතීන් මිත්‍රශීලී වෙන කාලයක්. පවුලේ අය අතර හොඳ හිත වැඩෙන තත්ත්වයකුයි තියෙන්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. පූර්ව ළමාවිය දරුවන්ගේ ජන්මපත්‍ර අනුව සුදුසු ප්‍රතිකර්ම ඉටු කළ යුතු කාලයක් බවට කියන්නට ඕනි. උසස් අධ්‍යාපනය විදේශගත අධ්‍යාපනයට අවස්ථාවන් විවර වෙන කාලයක්. ධනය සම්බන්ධවයි දැන් අවධානය. ධනය තැන්පත් කිරීමේ බලය ඇතිවන තත්ත්වයකුයි ඔන්න තියෙන්නේ. තැන්පත් ධනය වාසියත් වන කාලයක් විදිහට කියන්නට ඕනි. මවගේ පාර්ශ්වයේ අයකු වෙතින් ධනය සම්බන්ධ උපකාර ඔබට හිමිවන තත්ත්වයක් තියෙනවා. තුලා ලග්න හිමි ඔබ ගැනයි ඔන්න කතා බහ කරන්නේ. විවාහ අපේක්ෂිතයන් ගැන මුලින්ම කතාව. විවාහ සඳහා නීති ගැටලු ඉස්මතු විය හැකි කාලයක් බවට ඔබට පෙන්නුම් කරනවා. නිසි විවාහ නැකත් නොසෑදීමේ ගැටලු ඉස්මතු කරන තත්ත්වයක් තියෙනවා. රැකී රක්ෂා ගැන බැලුවොත් නාවික ධීවර ගුවන් භූ අභ්‍යන්තර වගේ වෘත්තීන්වල නියුතු අයට හදිසි අනතුරු යෙදෙන තත්ත්වයකුයි තියෙන්නේ. රැකියා ප්‍රසාදය හා යුතුකම් ඉටුවීම මත ආයතනයේ සිත් ගන්නා සුළු කාලයක් බවට ඔන්න ඔබට පත් වෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. පවුලේ අයගේ බැඳීම් ශක්තිමත් වන බලාපොරොත්තු ඉටුවන කාලයක් බවට ඔන්න ඔබට පෙන්වුම් කරනවා. පවුලේ අයෙකුගේ වාසනාවක් පවුල තුළ ක්‍රියාකාරී වන කාලයක්. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. නව විෂයන්
අධ්‍යයනයට අවබෝධයට ඉඩකඩ නිර්මාණය වන කාලයක් ඉදිරියට පෙන්වනවා. තරඟ විභාගවල අතපසුවීම් ඇති කරනවා. ධනය සම්බන්ධයෙන් වැළවොත් එහෙම කොටස් වෙළඳාමට ආයෝජන වාසි සහිත ලැබීම් ඇති කාලයක් විදිහට ඔන්න පෙන්වුම් කරන්නේ. නිෂ්ක්‍රීය ඉපේයින් ක්‍රම පැසිව් ඉන්කම් වල ආයෝජන ලාභ වැඩි වෙන කාලයක් විදිහටත් ඔබට පෙන්වුම් කරනවා. උච්චික ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් ගැනයි ඔන්න මුලින්ම කතා බහ. විවාහ නැකත් නිසි පරිදි සකසා ගැනීම තුළ විවාහ දිනයේ සාර්ථක තත්ත්වය ඇති වෙනවා. විවාහ බලාපොරොත්තු ඉටුවන බලය සහිත කාලයක් විදිහටයි ඔන්න ඔබට පෙන්වුම් කරන්නේ. රැකී රක්ෂා ගැන බැලුවොත් රැකියාවේ අඩුවීම් එහෙම නැත්නම් අහිවීම සඳහා බලය තියෙන කාලයක් විදිහටයි පෙන්වන්නේ. ආයතනික සේවකයන්ගේ පලි ගැනීම නම් ක්‍රියාත්මකයි. ගෘහ ජීවිතය ගැන අවධානය නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට උපකාර ලබා ගැනීමට අවස්ථා සැලසෙන කාලයක් විදිහටයි ඔබට පෙන්වන්නේ. පවුලේ අයෙකුගේ හදිසි අසනීප පීඩා තත්ත්වයක් ඇති වෙන කාලයක්. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වෙන්නට ඕනි. උසස් අධ්‍යාපනයේ බිඳ වැටීම් අතහැර දැමීම සඳහා සිත් ඇතිවන කාලයක් විදිහට පෙන්වනවා. ධනය සම්බන්ධයෙන්යි දැන් අවධානය. ව්‍යාපාර ආරම්භයට ආයෝජනයට අවස්ථාවන් හිමිවන වාසනාවන්ත කාලයක් විදිහට පෙන්වනවා. භාණ්ඩ අලෙවි ව්‍යාපාර ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකි කාල සීමාවක් විදිහටයි පෙන්වුම් කරන්නේ. ධනු ලග්නය. ඉතින් ධනු ලග්න විවාහ අපේක්ෂිතයන් ගැනයි මුලින්ම කතා බහ. විවාහ අපේක්ෂා ඉටුවන වාසනාවන්ත කාලයක් විදිහට ඔන්න ඔබට කියන්නට ඕනි. විසිපොරොන්දම් පමණක් විවාහ අපේක්ෂිතයන් තෝරා ගන්නට යෑමෙන් ඔබ අපහසුතාවයට පත් වෙන්න නිසා ඒ ගැන හදිසි නොවන්න කියන කාරණේ විශේෂයෙන් කියන්නට ඕනි. රැකී රක්ෂා ගැනයි දැන් අවධානය. රැකියා ස්ථානයේ ආයතනික ප්‍රධානීන්ගේ සියුම් පලිගැනීම නම් ක්‍රියාත්මකයි. මහජන ප්‍රසාදය වැඩි වෙන කාලයක් විදිහට පෙන්වනවා. ගෘහ ජීවිතය ගැන බැලුවොත් එහෙම ඔන්න පවුලේ අයගේ මත ගැටීම් උත්සන්න වෙන කාලයක් විදිහටයි කියන්නට ඕනි. පවුල් සැලසුම් වල ගැටලු ඇති කරන තත්ත්වයක් තියෙනවා. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. අධ්‍යාපනයට ඇති උපකාර ලැබීම් අඩු වෙන කාලයක් විදිහට කියන්න ඕනි. මතක ශක්තිය මානසික ශක්තිය කියන දේවල් නම් වැඩි වෙනවා. ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් ලොතරැයි දිනුම් හදිසි ධනලාභ ඇති කරන්නා වූ කාලයක් විදිහටයි කියන්නට ඕනි. සූදු ආදායම් උපයන ක්‍රීඩාවල නිරතයට ජය ලැබෙන කාලයක්. මකර ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් ගැනයි මුලින්ම අවධානය. වාස්තු දෝෂ තත්ත්වයන්ට විවාහ අපේක්ෂිතයන් පාත්‍රී කාලයක් ඉදිරියේ වෙන්න පෙන්නුම් කරන්නේ. ව්‍යාපාරිකයන් විවාහ අපේක්ෂිතයන් වැඩිපුර යෝජනා වන කාලයක් විදිහට පෙන්නුම් කරන්නේ. ව්‍යාපාරික විදිහට ඉන්න විවාහ අපේක්ෂිතයන්. රැකී රක්ෂා ගැන බැලුවොත් එහෙම රැකියා ආශ්‍රිතව ඊර්ෂ්‍යාවට පාත්‍රී වෙන කාලයක් විදිහට පෙන්නුම් කරනවා. වෘත්තිමය කැපකිරීම අවතක්සේරුවට ලක් වෙන තත්ත්වයක් තියෙනවා. ගෘහ ජීවිතය ගැන අවධානය. ආධාර ද්‍රව්‍යමය උපකාර පවුලේ අය වෙත හිමි වෙනවා. පවුලේ අය මානසික පීඩාවලට ලක් වෙන තත්ත්වයක් නම් තියෙනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් අධ්‍යාපනයේ ලැබූ පරාජයන් ජයග්‍රහණයට මෙහෙවිය හැකි කාලයක් විදිහට ඔබට පෙන්වුම් කරන්නේ. දෙමාපිය සහයෝගයේ වැඩිහිටි අධ්‍යාපනයේ ලබන අයට හිමි කරන තත්ත්වයක් තියෙනවා. ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් සේවා අලෙවි කටයුතු කරන අයට ඉහළ ලාභ හිමි කාලයක් ඉදිරිය කියන්නට ඕනේ. බලාපොරොත්තු නො වූ ධන ලාභයක් හිමි වන කාලයක් ඉදිරියත් පෙන්වුම් කරනවා. කුම්භ ලග්නේ. ඉතින් කුම්භ ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් ගැනයි මුලින්ම අවධානය. විවාහ කල්යාම් සඳහා බලය ඇතිවීමක් පවතිනවා. සුදුසු පරිදි වාත් පිළිවෙත් විවාහ අපේක්ෂිතයන් ඉටු කළ යුතු කාලයක් විදිහට කියන්නට ඕනේ. රැකී රක්ෂා ගැනයි අවධානය. රැකියා උසස් වීම රැකියා ස්ථාන මාරවීම සඳහා බලය සහිත කාලයක් විදිහට පෙන්වුම් කරන්නේ. බලාපොරොත්තු නොවන කේලම් රැකියා පරිසරයක් ඇති වෙනවා. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් පවුලේ තුල ආරවුල් ඇතිවන කාලයක් විදිහට පෙන්වුම් කරනවා. වැඩිහිටි ප්‍රභු උපදෙස් උපකාර ඔන්න ඔබට ලැබෙනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් අධ්‍යාපනික කඩයෙන් ජය ගැනීමට යහපත් උපකාර ලැබෙන කාලයක් විදිහටයි පෙන්වන්නේ. අධ්‍යාපනය ආශ්‍රිතව ඊර්ෂ්‍යා සහගත බලපෑම් නම් ඔන්න ඔබට ඇති වෙනවා. ධනය සම්බන්ධයෙන් කිව්වොත් එහෙම ඥාති ධන ලාභ හිමිකම සහිත වාසනාවන්ත කාලයක් ඔන්න තියෙන්නේ. ලැබීමට ඇති හිඟණය ලැබී අත මිට සරුවන කාලයක් විදිහටයි පෙන්වුම් කරන්නේ. මීන ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් ගැනයි මුලින්ම අවධානය. විවාහ බලාපොරොත්තු ඉටු කර ගැනීමේ වාසනාවන්ත කාලයක් විදිහට ඔන්න පවතිනවා. විවාහ නැකත් පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. රැකී රක්ෂා ගැන අවධානය යොමු කරොත්
ආයතනක කේලම් හා දෝෂාරෝපණ ඇතිවන කාලයක් විදිහට ඔබට පෙන්වන්න කරන්නේ. ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය ඔබට හිමි වෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. පවුලේ අයෙකුගේ හදිසි වියදමක් ඇති කරන තත්ත්වයක් නම් පවතිනවා. ඥාති උපකාර පවුලට හිමි කරන තත්ත්වයකුයි තියෙන්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. උසස් අධ්‍යාපනයේ නිරත අයට බාධා ඇතිවන කාලයක් විදිහට පෙන්වන්න කරන්නේ. ප්‍රාථමික අධ්‍යාපනය හා ශිෂ්‍යත්ව විභාග දරුවන් අධ්‍යාපනය සඳහා වත්පිළිවෙත් ඉටු කිරීම සුදුසු කාලයක් විදිහට කියන්නට ඕනි. ධනය සම්බන්ධවයි දැන් අවධානය. ධනාත්මක චින්තනයේ ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ වන ආදායම් ක්‍රම ශිල්ප අලුතෙන් නිර්මාණය කරගන්නව කාලයක් ඔන්න ඔබට. තැන්පත් ධනය වැඩි වර්ධනයට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්නව තත්ත්වයකුයි පවතින්නේ. ඔබගේ ලග්නයට අදාළ පලාපල විස්තරය තමයි අපි ගෙන ආවේ. ඉතින් ඔබගේ ලග්නයට ඉතාමත්ම ශුභදායී ඵලයන් ලැබෙන, ඔබගේ රැකී රක්ෂා ජීවිතය අතිශය සාර්ථක තත්ත්වයකට පත්වෙන, ඔබගේ ආදායම් මාර්ග ඔබ හිතූ ආකාරයටම ළඟා කරගන්නට හැකියාව ශක්තිය ලැබෙන බොහොම වාසනාවන්ත කාලයක් ඔබට ලැබෙන්නට කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ බලාපොරොත්තු වෙන ඒ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු, දරුවන්ගේ ඒ සියලුම සාර්ථක තත්ත්වයේ ඇතිවන කටයුතු, ඔබ බලාපොරොත්තු වනාකරට ඒ ඔවුන්ගේ විවාහ ජීවිතයේ කටයුතු පවා ඉතාමත්ම සාර්ථක ආකාරයෙන් ගත කරන්නට, ගෙවන්නට, එහෙම නැත්නම් උසවස්ත්‍රීයෙන් යුතු සමරන්නට හැකි බොහොම සුබදායි වපසරයක් ඔබට ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අද දිනේදී මේ වැඩසටහන තුළින් ඔබට ඒ සියලුම යහපත් ප්‍රාර්ථනා, සියලුම ධනාත්මක ශක්තියෙන් ඔබට ලැබෙන්නට පතමින් සමුගන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබට ආයුබෝවන්.